Suni Nandurethi මම හිතන්නේ ගාමිණී පොන්සේකා වගේ විජය කුමාර දෝ වගේ ජනප්‍රිය වුණෙත් මම හිතන්නේ මේ කෝප් කමිටුවේ මේ අර මීඩියා මේ එක්ස්පෝෂර් එකේ හින්දා. ඒ කියන්නේ මෙයාට ඒ කියන්නේ මේ සජිත් ප්‍රේමදාස රෝණ රෝණ විදිහට මේවා පටන් ගන්න කියන එක. පටන් ගන්න එක. අර පුහුල් වරා කරන්න දෙනනවා වගේ මේ මොකක් හරි කාගේ හරි ප්‍රශ්න වගේක් එළි වෙන්න ළඟයි වගේ කියලා. සජිත් ප්‍රේමදාස සංස්කෘතික කමිටුවේ වශයෙන් කටයුතු කරන කාලේ බිලියන 10ක වේදම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස හැම වෙලාවෙම තමන්ගේ භාෂණය තුළ සංස්කෘත මේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හැසිරෙනවා කියලා කිව්වත් ඔහුට බලයක් ආ වෙලාවේ දුහු හැසිරෙන්නේ බොහෝ විට අත්නොමතික විදියට වාගේ වව පේනවා මේවා නේද ටිකක් තියෙනවා. ඔව් ඒවා අපි කියන්නේ මේ දූෂිතයි කියලා ඒගොල්ල වගේ. අපි කියන්නේ මේවා මේවා විභාග කරන්න. විභාග කරන්න. අපි කියන්නේ ඔය මේ දෙන්නම මේ වැරදිකාරයෝ කියලා. උසාවියට ඒක අයිති තියෙන. ඒක හැබැයි එකම දේ මේක දැන් අර කෝප් එකේ එජෙන්ඩ එකට එන්න නියමිතයි. එන්න නියමිත තිබුණා. තිබුණා. අන්න ඒ වෙලාවේ තමයි මේ 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 කෝප් එක ජෝක් කරන්නේ. ජෝක් කරා. අපි දැන් ඊළඟට විපුල කොටක් කතා කරමු මේ දැන් කෝප් එක සම්බන්ධයෙන්. කෝප් එක විතර නෙවෙයි කෝප්පයි ඒ තියෙන ගොඩක් දේවල් සම්බන්ධයෙන් ඒ කමිටු අරහිමේ ගැන සාමාන්‍යයෙන් මාත් එක්ක ඔබ පුද්ගලිකවත් කතා කරනකොට කිව්ව දෙයක් තමයි මේකෙන් වෙන්නේ අර අර ඉන්ඩිරෙක් ගවර්නස් වැඩි වෙලා ඇතර මහජනයා සහ ආණ්ඩුවක් අතර තිබෙන ඍජු ගනුදෙනුව මේ ව්‍යාකූල වෙලා රට පාලනය කරගන්න බැරි වෙන තත්ත්වයක් එනවා කියලා. නමුත් අපේ රටේ විශේෂ හේතු නිසා මේවා දැන් පත් කරලා තියෙනවා. මේවෙන් ගොඩක් අය ජනප්‍රිය වුණා. මම හිතන්නේ තුනි නඳුරෙත් මම හිතන්නේ ගාමිණී පොන්සේකා වගේ විජය කුමාර දෝ වගේ ජනප්‍රිය වුණෙත් මම හිතන්නේ මේ කෝප් කමිටුවේ මේ අර මීඩියා මේ එක්ස්පෝෂර් එකේ හින්දා. මේවා ඩෙමොක්‍රසි හැදෙනවද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ. මේ වෙච්ච නරක පැත්ත මේ අපි කතා කරන්නේ. දැන් මේ මෑතකදී මම අපි දැක්ක දෙයක් තමයි මේ මේ මේකේ කෝප් එකේ සභාපති මේ මෙහෙම මෙහෙම කරා කියලා හස්ත සංඥාවක් එහෙම කරා කියලා මේකට විරුද්ධව මම හිතන්නේ සජිත් ප්‍රේමදාස එතකොට ලක්ෂ්මණ කිරියල්ල එහෙම මරාගෙන මැරෙන මෙහෙමක් මම හිතන්නේ ඇති කරා. ඒ මරාගෙන මැරෙන මෙහෙම ඊට පස්සේ ආනයනය කරා මේ ජනමාධ්‍ය විසින්. පළවෙනිම මම දැනගන්න කැමති දැන් කෙනෙකුට එහෙම මේ සිම්බොලික් විදියට මේ වගේ මොන හරි කිරීම සම්බන්ධයෙන් මොකක් හරි එහෙම ක්‍රමවේදයක් තියෙනවද චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවේ? මෙහෙමයි දීප්ති. අපි ඔක මූලික වශයෙන් ගත්තොත් එහෙම මිනිස්සු කතා කරන විදිහත් මම කතා කරනකොට කණ්ණාඩි උස්සනවා. හරිද? ඔව්. ඔයා කතා කරනකොට ෂර්ට් එක මෙහෙම කරනවා. හරි සමහරලාට මෙහෙම කතා. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා මෙහෙම කතා කරනවා. ඔයා දැකලා නැද්ද එක එකන සරණලිකුම් මාතේ පින්තූර තියෙන මෙහෙම. ඒ වගේ එක එක මිනිස්සුන්ගේ එක්ස්ප්‍රෙෂන්ස් එක එක විදිහ. ඒකට ඒක අපිට දැන් මම කණ්ණාඩි හොල්ලන එක ඔයා කොහොමද ඉන්ටර්ප්‍රීට් කරොත් එහෙම මේක මේ වෙන සංඥාවක් කියලා. එතකොට ඒ වගේ සංඥා සම්බන්ධව මම දන්න තරමට පාර්ලිමේන්තුවේ මිනිහෙක්ගේ කියන්නේ එහෙමනම් ඒ ඕක යවන්න ඕනි සංඥා විශේෂඥයෙකුට. කියන්නේ සංඥාව සම්බන්ධව තීරණයක් ගන්න බෑනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කියන්නේ ඒක සජිත් ප්‍රේමදාසට එහෙම විශේෂඥ දාන්නේ නැහැ නේ මේ සිම්බොලික් රීඩින්ග්ස් කරන්න නේද? නෑ එහෙම නෑ අපි දන්න තරමට. තියනවද දන්නේ නැහැ. මොකද මිනිහා හැම එකකටම දක්ෂ නිසා ඒකත් තියනවද දන්නේ නැහැ. මොකද අති දක්ෂ කෙනෙක්නේ. සින්දු කියන්න පුළුවන්, ක්‍රිකට් ගහන්න පුළුවන්. ඒ වගේ නිසා ඒකත් තියනවද දන්නේ නැහැ. එතකොට ඒ සංඥාවක් සම්බන්ධව එහෙම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එතන තව ප්‍රශ්නයක් ආවා එයාගේ අර පුතා ගෙනිච්ච එක. ඒතර ඒකත් මං හිතන්නේ ඒක එහෙම කරන්න බෑ. ඒ කියන්නේ කෝප් කම්පියුටර් අර යන්න එහෙම බෑ. ඒකේ තියෙනවා සමාන වරද්දක්. හරි එහෙම වරද්දක් පිළිගන්න පුළුවන්. ඕන කෙනෙකුට වර ඒක වරදක් විදිහට පිළිගන්න පුළුවන්. හරි ඒ වරද පිළිගැනීම තමයි කෝප් කමිටු සභාපතිවරයා පිළිගත්තා. පිළිගත්තා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට හොඳයි. හොඳයි. ඒක මම පුතා අරන් ගියා. මගේ අතින් වරදක් වුණා. හරිද? මුදල් ලංචාවක් කියලා නෑනේ. නෑ. හරිද? මහා දවැන්ත මුදල් ලංචාවක් මහා අපරාධයක්. මොකද ඒක ජනමාධ්‍යරත් නිරාවරණය වුණ එකක්. ඔව්. හරි. ඔව්. සජිත් ප්‍රේමදාස ඇහුවේ කතානායකනේ ඕසයිට් කමිටිස් වල බලය තියෙන්නේ. ඔව්. ප්‍රේමදාස ඇහුවේ එයාට පුළුවන් දෙයක් කියලා ප්‍රශ්න කරන්න. ඔව්. එතකොට මෙහෙමනේ ඕසයිට් කමිටිස් පත්තන විදිහක් තියෙනවා කියලා සංවිතියක් තියෙනවා. හරි? ඒ සංවිතියට බැහැරව කෙනෙක් ගිහිල්ලා ප්‍රශ්න කරන්න බෑනේ. සාමාන්‍ය එක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. එතකොට එහෙමනම් මේ සංවිතිය වෙනස් කරන්න. ඔව්. ඒ කියන්නේ එක එක වෙලාවට මට ඕන ඕන වෙලාවට කරන්න කිව්වොත් ඒක වැඩක් නෑනේ. ඒ කියන්නේ කතානායකගේ ડિස්ක්‍රෂන් නේ. ඒ කියන්නේ මේ කතානායක ස්ටෑන්ඩින් ඕඩර් අනුව ඒව පත් කරනවා. එතකොට ඒක කතානායකට අයිති දෙයක්. එතකොට සජිත් ප්‍රේමදාස ඕන ඕන වෙලාවට යන්න බෑ. ඒ කියන්නේ ඒකත් හරියට අර වගේ තමයි කියන්නේ. සජිත් බණ්ඩාර පුතාගේ නෝ වගේ වැඩ. ඔව්. ඒ කියන්නේ මෙයාට ඒ කියන්නේ මේ සජිත් ප්‍රේමදාස රෝණ රෝණ විදිහට මේවා පටන් ගන්න කියන එක. පටන් ගන්න කියන. සහ අනිත් එක තමයි මේ දැන් ගත්තොත් සජිත් බණ්ඩාර ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරේ. ඒ නිසා එයා අනිත් කෝප් කමිටුවේ හිටපු සභාපතිවරුන්ට වඩා හරි මෙතොඩිකල්. හරි එයා වැඩේ ක්වෙස්චන් කරනවා. හරි. ක්වෙස්චන් කරනවා පිළිවෙලකට ගෙනියන්න පුළුවන්. මොකද අර ඇකඩමික් සම්ප්‍රදායක් ඇතුලේ ආපු නිසා. විනයගතයි. එතකොට එයාට අර මේ ඇනලිටිකල් ස්කිල්ස් වැඩි. එතකොට මං හිතන්නේ උතර ගැටලුව එන්නේ දීප්ති. ඔය ඊළඟට දැන් කෝප් කමිටුවේ
ඉන්න පොඩි නාට්‍යාකාර ජවනිකාවක් වගේ ආවා මම ඒක තමයි මම අහන්නේ නෝ ඔයා ඉන්න හදන ඉතින්ට වෙන්නේ නැති. ඒකට එක පාට අපිට තේරෙනව නේද නිකන් මේ කෝප් එක නිකන් ජෝක් කරනවා වගේ එකක්. ඒකේ කෝප් එක නිකන් මෙතන මේකට තිබුණානේ බරක්. නිකන් මේ මේක නිකන් මේ රංජිත් බණ්ඩාර මෙහෙම කළා මෙහෙම මට එතකොටම හිතුණා ලංකාවේ අර ওই වගේ වැඩ වෙනකොට අර අර පූල් වරා කරන්න දෙනනවා වගේ මේ මොකක් හරි කාගේ හරි ප්‍රශ්න වගේක් එළි වෙන්න ළඟයි වගේ කියලා. ඒකත් දැන් ඔබ කියන්නේ මම අන්න හරි මම එන්න ආවේ එතන දැන් අපි ගත්තොත් එහෙම කෝප් එකේ තියෙනවානේ දැන් මේ විගණකාධිපති ගෙන්නනවා. එතකොට විගණකාධිපතිගේ විගණන නිරීක්ෂණ තියෙන දැන් කීපයක් තියෙනවා දීප්ති. හරි. එකක් තමයි ඔය සංස්කෘතික බාර අරමුද. ඒකෙන් ලොකු එක මම හිතන්නේ බිලියන 10ක් හරි. මොකද ඒ කියන්නේ අර සජිත් ප්‍රේමදාස සංස්කෘතික මන්ත්‍රීවරයා වශයෙන් ඉන්නකොට අපි මේක කියන්නේ මේ මැද සජිත් ප්‍රේමදාසයි ලක්ෂ්මන් කිරියල්ලයි දෙන්නම ඩිමොක්‍රසි ගැන කතා කරනවානේ. පාර්ලිමේන්තුවේ කතා කරනවා. එතකොට තමන්ට අදාළව මොකක් හරි ප්‍රශ්නයක් එනවනේ ඒගොල්ලෝ හැසිරෙන්න ඕනේ ඩිමොක්‍රටික් විදිහකට. මම මේක කියන්න මොකද ගැටලුව කියලා සජිත් ප්‍රේමදාස සංස්කෘතික මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කරන කාලේ බිලියන 10ක වියදම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සේවකයන් බදවා ගැනීම අතනොමතිකව ඒක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනුමැතියෙන් තොරව ගෙවීම ඔය ටික තමයි තියෙන්නේ මම දන්න විදිහට ඔයා ඔයා විශ්වාස කරලා කියන්නේ ඒක උනේ දැන් ඔය අපේ මිත්‍ර මේ අකිල විජයකාර්යසන් තමයි ඊට කලින් මේ සංස්කෘතික අපතේ එතකොට බිලියන 10ක් ඉතුරු කරලා ගියා. ඒතකොට සල්ලි ඉතුරු කරා. සල්ලි ඉතුරු කරා කියන්නේ ඒක වියදම් කරන්න බෑ දීත්‍ති දැන් මමන්ට. ආ සංස්කෘතික අරමුදලට එකතු වෙන මුදල් නේද? මුදල් ඒක වියදම් කරන්න බෑ ගොඩක් වෙලාවට ඔය මේ මේ අපි ගන්නෙත් සී ගිරිය අරවා මේ වගේ සංචාරක එහෙම එනවනේ. ඒකෙන් තමයි අරමුදල ගොඩ නැගෙන්නේ. ඒතකොට අරමුදල ඒක ඔබ කියන්නේ මේ වගේ එකක් දැන් සජිත් ප්‍රේමදාස හැම වෙලාවෙම තමන්ගේ භාෂණය තුළ සංස්කෘත මේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හැසිරෙනවා කියලා කිව්වත් ඔහුට බලයක් ආව වෙලාවේදී ඔහු හැසිරෙන්නේ බොහෝ විට අත්නොමතික විදිහට වාගේ වව පේනවා මේ වෙන්නේ නේද ටිකක් නෑ පේනවා විතරක් නෙවෙයි ඔප්පු වෙලා තියෙනවා මොකද ඒකේ බරපතල කාරණයක් කරන කූටලේකන සැකසීම ආ يعني මේකේ තියෙනවා එක තැනක සංවිධානුව අගමැති ඔව් අගමැතිත් මේකේ ඉන්නවා මේ බෝඩ් එකේ එතකොට මේ සල්ලි වියදම් කරාට පස්සේ මැතිවරණයට වියදම් කරේ එතකොට මේ මැතිවරණයෙන් පස්සේ මේ කලින් දවසක මැතිවරණයක් ප්‍රකාශයට පත් කරාට පස්සේ වියදම් කරපුවා ඊට කලින් දවසක දාලා හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාක අසන් කළා නැහැ. ඔව්. හැබැයි මේ මුදල් ලැබෙතු මම හිතන්නේ අසන් කරාද කියලා කවුරු හරි මට කිව්වා ඒක. නෑ නෑ එතන තියෙනවානේ දැන් අපි ඒකේ අරමුණු ටිකක් තියෙනවා. දැන් අරමුදලක් ගොඩනගපුවාම අරමුදල වියදම් කරන එකේ අරමුණු ටිකක් පාර්ලිමේන්තුව විසින් හදලා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසින් පත් වෙන ආණ්ඩුව විසින් හදලා තියෙනවා. එතකොට එහෙම වුණාම තමයි ඒක විගණනය කරන්න පුළුවන්. හරි එතකොට මේ අරමුණු වලට බැහැරව හරි තමන්ගේ අභිමතය පරිදි හරි ඒක සමාජට යා කියනකොට මම පන්සල් වලට දුන්නයි කියලා. හරි මෙහෙම තියෙනවා දැන් එහෙමනම් ඒ ලේකමු තේලා වගේ කියන්න ඕනේ. අනි අනිවාර්යයෙන්ම සංස්කෘතික අධ්‍යක්ෂක වගේ කියන්න ඕනේ. අර අනුෂා ගෝකුල ප්‍රනාන්දු මට මොකද මොකද දැන් ඔය සමහරේ නඩතිවිදු වල කියනවනේ නේද? ඒක මේ රාජපක්ෂලාට විතරක් අදාළ එකක් නෙවෙයි නේද? නිලධාරියානේ ප්‍රධාන ගණක නිලධාරියා ලේකම්. ලේකම්. එතකොට ලේකම්ට තමයි තියෙන්නේ බලය. එතකොට මම කියන්නේ මේ වෙලාවේ ඒ කියන්නේ දැන් ලේකණුත් බය වෙලා ඇති. දැන් අර අනුෂා ගෝකුල ප්‍රනාන්දු සංස්කෘතික අධ්‍යක්ෂක හිටියේ එතුමිය පහුගිය කාලෙම අපිට උපදෙස් දුන්නා රූපවාහිනිය. මතක තියෙ ඔබට මේ දීප්තිර මතක ඇති අර පවුල හදන්නේ කොහොමද අරවා කියලා. එතකොට එතුමි චිත්‍රපට සංස්ථාවෙත් සභාපති වෙලා. ඔය චිත්‍රපට සංස්ථාවේ ඒ වෙද්දි හොම්බෙන් ගිහිල්ලා. හොම්බෙන් ගිහිල්ලා තිබි. එතන විශාල පත්තිම් ප්‍රමාණයක් කරා. ඔව් ඒ සහ එතන කණු විශාල කණු වර්ගයක් ගහලා තියෙනවා. මම හිතන්නේ සජිත් ප්‍රේමදාස අර මොකද ඒවත් මම දන්නේ රුපියල් කෝටි ගාණක් ඒ කණු ටික අන්න තාම තියෙනවා. තාම එහෙම තියෙනවා. එතකොට එතන ඒ එතන ගැටලු ගොඩක් තියෙනවා. එතකොට මේවා කෝප් එකේදී ප්‍රශ්න වල නියමිතයි. දැන් ඔක දීප්තිර මතක ඇති මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සල්ලාම ජනාධිපති අගමැති වුණාට පස්සේ මේ දෙවෙනි සැරේ ටග් ගන්නකොට එයා ගත්තා එයාට අතරෝ. මොකද එයා දැනගත්තා දැන් මේ එකෙක් හිටියොත් මෙයාට කරදර කරනවානේ. ඔව් ඔව්. හරි. ඔව්. ඒකයි එතකොට මේ කරදර කරන නිසා ගත්තා. ඒ වගේම නිවාස අමාත්‍යංශ. ඔව්. නිවාස අමාත්‍යංශ විශාල අක්‍රමිකතා තියෙනවා සජිත් ප්‍රේමදාසයාට. ඔව්. හරි. හරි. එතකොට අනිත් එක තමයි සංස්කෘතික අරමුදල පාවිච්චි කරලා මේ රැකියා දුන්නේ වරාලා. රැකියා මෙතන මේ තියෙන සේවකයන් බඳවා ගැනීම කියන්නේ සේවකයන් බඳවා ගන්න. සේවකයන් බඳවා ගත්තා. හා වැටුප් ගෙවීම. වැටුප් ගෙවයි හැබැයි ඒගොල්ලෝගේ රස්සා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ ආයේ ග්‍රැජුවල් ස්කීම් එක ආපු ගමන් මේ ඒ කට්ටිය අර මේ ගෝඨාභය රාජපක්ෂ අර 60,000 චන්දෙ මේ රස්සා දුන්න එකේ ඒගොල්ලෝ එතනට ගියා. නමුත් ඒ විශාල පිරිසකට මේ පඩි ගෙවලා තියෙනවා. එතකොට ඔය ප්‍රශ්නේ ආපු වෙලාවේ ඒකේ තියෙන්නේ මෙයා දන්නේ නැහැ කියලා තියෙනවා SOR එක කරන ස්කීම් ඔෆ් රෙක්‍රූට්මන්ට් එක. ඒ කියන්නේ බඳවා ගැනීමේ පටිපාටියක් නැහැයි කියලා. හැබැයි ඒක සමාන මේ මෙහෙම තියෙන ලේකම් දන්නේ ඇමතිවරයා දන්නේ නැත්නම් ගරුවා මේ වෙලාවේ ඉන්න ඇමතිවරයා දන්නේ නැත්නම් ලේකම් මේක කියලා දෙන්න ඕනේ නේද නීතියට අනුව. නීතියට අනුව වෙන්න ඕනේ හැබැයි කියලා දීලා නැහැ ඉතින් මෙයා බඳවගෙන මේ මේ කියවල තියෙනවනේ. ඔව්. ඉතින් එතකොට මේ වගේ චෝදනා ගණනාවක් ඉදිරියේ කෝප් කමිටුවේ සාකච්ඡාවට
ikan agenda kan enna niyamita enna niyamita thibuna hari mara eka eka nisa dan Rajith Bandara nowana dan migolunge yojanawa tamai dan mama pahuge dawasa kara potas edge ge thibunu me one text initiative dan ni lankawen cope ki sabhapathikama me vipakshe den ah ai vipakshe gen uta enno dan migolunge dan me ilanga යක්කේ තමයි මේක ආණ්ඩු පක්ෂයකට දෙන්නේ නැහැ මේක විපක්ෂයකට දෙනවා ඒ මොකටද දැන් විපක්ෂය දැන් විපක්ෂයත් වැඩි කරලා මෙතන විපක්ෂයත් වැඩි කරලා හැබැයි අපි ගත්තොත් එම් ඒකේ කොහෙවත් තැනක නැහනේ මේ නීතියක් නැහනේ මේ කෝප් එකේ සභාපතිකම විපක්ෂ නායක විපක්ෂයකට දෙන්න ඕනේ කියලා දැන් උකාර රණවි වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවේ මේ මේ කියන්නේ JVP එක ඉතින් හරි ආසයිනේ වට يعني JVP එක බැලන්ස් කරන්න කියලා ඔහම තනතුරක් දුන්නා. හරි. ඒකට බැලන්ස් ඒකට ඒකෙන් ඒගොල්ලෝ හරි සතුටුපත් වෙනවා. මොකද විපක්ෂේ ප්‍රධාන සංවිධායක ඔගේ පොඩි පොඩි ටිකක් දීපුවාම මේ ඒගොල්ලොන්ට හරි විනෝදජනකයි. පොඩි අතලක් තියෙනවා. ඒකද මේ මේකෙත් බලන්නේ ওই වැඩේ කරන්න කියන්නේ. රංජිත් බණ්ඩාරෙන් ගලවලා අපි කියන්නේ රංජිත් බණ්ඩාරට එළියට ඇවිල්ලා මධ්‍ය සාකච්ඡාවක් තියලා මේ එලි කරා. මේ කරුණු කියන්නේ දැන් ඒක. දැන් මේ කිරියල්ලගේ මගේ තරේ බිරිඳ කියලා මේ ඊළඟ එකක් තියෙනවා. කිරියල්ලේ. අන්න කිරියල්ලගේ ඒ ඉඩම් පවරාගෙන ඉඳ අපි ගන්නවා ඉඩම් වල අයිතිය තියෙන්නේ. අක්‍ර 18යි නේද? අක්‍ර 18යි නේ. අක්‍ර 18ත් ගත්තා දීප්ති සමහර වෙලාවට ඒ කාලේ ආව හවුස් ওই දෙකම ආවේ ඔක පොඩක් අය පටල ගන්න. හවුස් ඇන් සීලින් ඇක්ට් එකයි ওই දෙක එකට ආවේ. ඒතකොට සමහර අය කිව්වා දැන් ගොඩක් ඉඩම් ගෙවල් තියෙනවා කියමු. ගිවල් ටික පවර ගන්න මට ඉඩම තියන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ ගිවල් ටික පවර ගන්න මට ඉඩම තියන්න. එහෙම නැත්නම් ඉඩම තියන්න ඒ වගේ මට කොබැකඩු හිටියේ කොබැකඩු මහත්තයා හරි මේ ෆ්ලෙක්සිබල් මිනිස්සෙක්. හරි බොහොම අවංක මහත්තයෙක්. එතකොට එයත් එක එයා මොනවහරි කරලා එයත් එක්ක කතා බහ කරලා ඇග්‍රීමන්ට්ස් කම් නිගෝෂියේෂන්ස් නිගෝෂියේට් කරන්න පුළුවන්. එතකොට මේක ඒ වගේ එහෙම නිකු කරපු එකක්. එතකොට මේ වගේ අයිතිය තියෙන ඉඩම් කොමසාරි ජෙනරාල්ට. ඔව් ඒ කියන්නේ LRC එක. LRC එකට තිබුණා LRC එකට ඉඩම තිබුණා ඉඩමේ පරම අයිතිය තියෙන අපි LRC එකේ ඉඩමක් ඔයාට දෙනවා කියමුකෝ. එතකොට ඔයාට දෙනවා නම් LRC එකෙන් ඉඩම් කොමසාරි ජෙනරාල්ට පවරගෙන ඉඩම් කොමසාරි ජෙනරාල්ට තමයි දෙන්න ඕනේ. එතකොට මෙතන ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මොකක්ද ඒ ගැටලුව? ඒ කියන්නේ මෙතන 18ක් ගත්ත ආණ්ඩුව මොකද්ද ඊට පස්සේ වෙලා තියෙන්නේ? පස්සේ පැවරීම ඒ කියන්නේ ව්‍යවස්ථාපිත නීතියට පටහැනි. හා හරි හරි. ඒක ඉඩම මාරු කරනවා කියන්නේ මොකක්ද? ජයවර්ධනටත් ඔය කතාව ජයවර්ධන මහත්මයාත් ඉඩමක් මාරු කරයි කියලා. ඔක දැන් පට්ට ගහනවනේ. ඒ වගේ මෙතන මේක නීති අනුකූල නැහැ. හරි. ඒ කියන්නේ මෙහෙමයි දැන් ගත්ත 18ක්. පස්සේ කාලෙක උසාවියෙන් හරි කොහෙන් හරි කිව්වා මේක සෙටල් වෙන්න කියලා. ඔව්. ඒතකොට වෙන තැනකින් දුන්නා. එහෙම තැනකින් ඒකම දෙන්නේ. කවුද දීලා තියෙන්නේ? එතකොට JDB ඔව් ඒක පුළුවන් දෙහෙමද එහෙම ඒක ඉඩම් කොමසාරි ජෙනරාල්ට පවරලා හරිද ඒවා මේ ඒ වගේ තියෙන අපි බැලුවොත් එමෙ බිල ගණන් අරම සංසන්දනය කරලා ඇසස් කරලා ඒ කියන්නේ ගවර්න්මන්ට් දැන් මේක දින තියෙන්නේ 2.50 ගාලා ඔව් ඉතා අඩු බිලකට ඒ කියන්නේ ඇසස් කරන්න එපා ලෑන් ඇසස් කරලා දැන් මට 2.50 දෙන්න ඔයාලට මට 2.50 ඉඩම් ගන්න පුළුවන් වෙන්න එපා හන්තානේ හන්තානේ හරි ඊට පස්සේ ඊට අමතරව තව දිනනවා ඔය එයාගේ ඉඩමට යන්න හරි ඔව් හා ඔයාට දීප්තිර මතකද ඊයෙත් උකොට මහමාර්ග ඇමති වෙලා හිටියා. ඒ මහමාර්ග දෙපාර්තමේන්තුවේ මහමාර්ග ප්ලාන්ටේෂන් උත් හිටියා නේද? ප්ලාන්ටේෂන් උත් හිටියා. මහමාර්ග දෙපාර්තමේන්තුවේට අයිති වාහන ගිහිල්ලා ඒ ඉඩ මේ පාර සම්පූර්ණ මේ පාරවල් දැම්මා. හරි. හරි. ඒතකොට ඒ වගේ දැන් මේ සම්බන්ධව චෝදනා ගණනාවක් තියෙනවා. ඔව් ඒවා අපි කියන්නේ මේ දූෂිතයි කියලා. ඒගොල්ල වගේ. අපි කියන්නේ මේවා විභාග කරන්න. විභාග කරන්න. අපි කියන්නේ ඔය මේ දෙන්නම මේ වැරදිකාරයෝ කියලා. උසාවියට ඒක අයිති නේද? ඒක හැබැයි එකම දේ මේක දැන් අර කෝප් එකේ එජෙන්ඩා එකට එන්න නියමිතයි. එන්න නියමිතයි තිබුණා. අන්න ඒ වෙලාවේ තමයි මේ 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 කෝප් එක ජෝක් කරන්නේ. ජෝක් කරා. සහ අනිත් එක මේක තව එකක් කියන්නේ රංජිත් බණ්ඩාර දැන් අපි ක්‍රිකට් ගැන මොකක් හරි එයාගේ සම්බන්ධයක් තියෙනවා නම් කන්ෆ්ලික්ට් තියෙනවා. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට්. එතකොට එයා ඒකෙන් අයින් වෙන්න ඕනේ. හරි. හැබැයි අනිත් ඒවා ඒ කියන්නේ මේ විපක්ෂ නායක සම්බන්ධව තියෙනවා නම් එයා අයින් වෙන්න ඕනේ නෑනේ. විපක්ෂ නායක කිව්වයි කියලා. ආන්න හරි. ඔව් ඒක හරි. ඔව්. ඒ කෝප් කමිටුවේ සංගීතය ගත්තාම රංජිත් බණ්ඩාර විතර නෙවෙයි තවත් අය ඉන්නවනේ. අර හේෂා මන්ත්‍රීතුමාත් ඉන්නවා හොම් පිරිසක් ඉන්නවා අර හේෂා මන්ත්‍රීතුමා කියන්නේ අර වැඩිපුර හිරු එකේ මේ වැඩිපුර අවකාශය දෙක නෑ නේද කියන්නේ හිරු එකේමයි ආ ඉන්නේ ආ ඉන්නේ ඔව් හරි මයිතර මේ ප්‍රශ්ෙට් අපි සාකච්ඡා කරා හොඳට The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම.